मगे पुंची दुए पुते सुबुदेसना क्या मोटम अदापी अलुत पाड़म कथा करना क्या लगी आप क्यों हुआ यह नंगा पी अद अलुत पाड़म टे अन्ने कालिंग मिन्न में सिंधु ए बलानों को खाओरु गैना देखिए वैन ने किया रा इहा कैलिन अपि आव मिहा कैलिन अपि आव अपि ओको में यालु हो यालु 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 ऐ बक मुनो अतु अगे इन्ने नेतुम नटन्नट ऐ दनो इन्ने इहा कैलिन अपि आव मिहा कैलिन अपि आव अपि ओको में यालु हो यालु 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 वो गिरा हामी ऐ अतु अग इन्ने सिंधु के अन्नत बिमत वारेन्ने इहा केलिन अपि आवत मिहा केलिन अपि आ अपि ओंको में यालु वो यालु 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 वो ऐ आली राले ओतन नाने पैदी पैदी देन कोड़त वारेने इहा केलिन अपि आव मिहा केलिन अपि आव अपि ओंको में यालु वो यालु 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 वो कौरु गणद पुते में सिंधुव क्यूवे कौद हिटिये में सिंधुवे कौरु गणद क्यूने एना ओ बखमूना गण क्यूना गिराहामि गण क्यूना अलिराल गण क्यूना इतुकुट में ओकोडम पुदुवे कियने नाम मुकद्द सत्तु මේ ඔක්කොටම පොදුවේ අපි කියන නම තමයි සත්තු. එහෙනම් පුතේ දුවේ අද අපි සත්තු ගැන පාඩමක් තමයි ඉගෙන ගන්න යන්නේ. එතකොට මතක තියාගන්න අපි 1 2 3 4 ශ්‍රේණි වලත් මේ සත්තු ගැන අපි ඉගෙන ගත්තා. එහෙනම් අද අපිට තියෙන පාඩමේ නම මොකද්ද? අපවට සත්තු පාඩම තමයි අදාපි කරන්න යන්නේ මොකද්ද පුතේ අපේ පාඩමේ නම අපි අද කරන අපාවට සත්තු එහෙනම් දුවේ පුතේ මතකද 1 2 ශ්‍රේණි වල ඉගෙන ගත්ත අපි වත්තට එන සත්තු වත්තට එන සත්තු කවුරු කියලාද අපි ඉගෙන ගත්තේ බල්ලා පූසා යරඬියා නයා ලේනා ගෙම්බා ගිරවා කපුටා මයිනා ඒ වගේ ගොඩාක් සත්තු ගැන අපි එක වසරේදී කතා කළා. ඊට පස්සේ චිත්‍රත් ඇඳණි අපි සත්තුන්ගේ. ඊට පස්සේ දෙක වසරේදීත් අපි කතා කළා ඒ සත්තු අපිට ඒගොල්ලන්ගේ ලැබෙන ප්‍රයෝජන ගැන අපි කතා කළා. තුන වසරේදීත් අපි සත්තු ගැන කතා කළා. ගෘහාශි ඊට පස්සේ හතර වසරෙත් අපි ගෘහාශිත පරිසරය ඇති කරන සත්තු ගෘහ ආශ්‍රිතව ඇති කරන සත්තු ගෘහාශිත පරිසරයේ ගැවසෙන සත්තු ගැන කතා කරා ඊට පස්සේ අපි සමනලේ ලස්සනට හැදුවා ළමීට වැඩිය ලස්සනට බබාලගේ සමනලු හදලා තිබ්බා ඊට පස්සේ අපි කතා කළා සමනලයාගේ ජීවන චක්‍රය මතක් කරගෙන බලන්න සමනලයා මොනවද බිත්තර දැලඹුවා කෝෂය සමනලයා බිත්තර දැලඹුවා කෝෂය ඒ ටිකත් මතකයි දැන් අපි මේ දේවලුත් මතක් කරගෙන අපි යමු තව ඉස්සරහට තව සත්තු ගැන විශේෂ ලක්ෂණ ටිකක් තමයි අපි අද මේ පාඩමෙන් කතා කරන්නේ මොනවද අද පාඩමෙන් කතා කරන්නේ සත්තුන්ගේ විශේෂ ලක්ෂණ ගැන තමයි අපි අද මේ පාඩමෙන් කතා කරන්නේ ඊට පස්සේ සත්තු तू खाने बोने विधियानु कोटा स्तुना कटे आपे बेदमो सात्तु मुखादे खाने बोने विधियानु आपे कोटा स्तुना कटे बेदला दक्कमो आपे दें मुलीम में गेने कामो सातुंगे विशेष लक्षणे दें चाटे कमांगी ये ऊनी रहे बाबा लेदें चाटे गहगतने इधर
වගුව ඇඳගත්තනේ. හරි. එහෙනම් අපි එක එක සතා ගැන කතා කරමු. මුලින්ම මට අපි කතා කරමු පක්ෂීන්. පක්ෂීන් කියන්නේ කාටද? අපි පොඩි කාලේ කියනවා මේ වගේ අයට ඉගිල්ලෙන අයට මොකද කියන්නේ? කුරුල්ලෝ කියලා. එහෙනම් අපි දැන් කුරුල්ලෝ කියලා කියන්නේ අපි දැන් කියන්නේ පක්ෂීන් කියලා. මොකද්ද පුතේ නම? පක්ෂීන්. ඊට පස්සේ අපි කතා කරන්නේ අද ඉඳලා ඕ ලියන්නේ ලියනකොට කොහොමද? පක්ෂීන් කියලා කුරුල්ලෝ කියලා ලියනවද නැහැ? එහෙනම් ඔන්න අද අලුත් වචනයක් ඉගෙන ගත්තා. කුරුල්ලන්ට කියන නම පක්ෂීන්. ඊට පස්සේ අපි දැන් ඉගෙන ගමු පක්ෂීන්ගේ විශේෂ ලක්ෂණ. ඒගොල්ලන්ට මොකද්ද? ඇයි පක්ෂීන් කියන්නේ ඇයි කුරුල්ලු කියන්නේ? ඒගොල්ලන්ට පියාඹන්න පුළුවන්. එයා ගන්න ඒගොල්ලන්ට පියාඹන්න මොනවද තියෙන්නේ? අත්තටු තියෙනවා. ඒගොල්ලන්ට මොනවද කියන්නේ? පියාපත්. අත්තටු වලට කියන්නේ පියාපත්. ඔන්න තව අලුත් වචනයක් ඉරගත්ත පක්ෂීන් ගැන ගත්තා. පක්ෂීන් මොනවද ඉගිල්ලෙන් උපකාරී වෙන්නේ? පියාපත්. ඊට පස්සේ පියාඹීමට පිහාටු තියෙනවා. පියාපත් තියෙනවා. පියාඹීමට පිහාටු පියාපත් තියෙනවා. පියාපත් වලටම කියනවා පිහාටු කියලා. පියාටු පියාපත් පක්ෂීන්ට තියෙනවා. ඒක විශේෂ ලක්ෂණයක් පක්ෂීන්ගේ. ඒ පක්ෂීන් නිගිල්ලෙන්න පුළුවන්. ඒ සඳහා උපකාරී වෙන ආධාර වෙන්නේ මොනවද? පියාඹීමට පිහාටු සහ පියාපත් උපකාරී වෙනවා. එහෙනම් මේ අපි පස්සේ වගුව පුරවගමු. මේ මතකෙන් බබාල වගුව පුරවගන්න අපි මුලින්ම සත්තු ගැන කතා කරමු. ඊට පස්සේ මාළු. මාළු කවුද? මාළු. මාළුට අපි අලුත් වචනයකින් අපි හඳුන්වනවා මත්ස්‍යයින්. කවුද අලුත් වචනේ මාළුන්ට කියන? මොකද්ද? මත්ස්‍යයින්. අද ඉඳන් ලියන්නේ මත්ස්‍යයින් කියලා. ඊට පස්සේ මත්ස්‍යයින්ට මොකක්ද තියෙන විශේෂ ලක්ෂණේ? මත්ස්‍යයින් කියන්නේ ඇයි? ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? මාළු කොහෙද ඉන්නේ? වතුරේ ඉන්නේ. වතුරේ ඉන්න මාළුට අපි තව නමක් කියනවා මත්ස්‍යයින් කියලා. මොකද්ද කියන්නේ? මත්ස්‍යයින් කියලා. එතකොට ඒගොල්ලන්ට මොනවද තියෙන විශේෂ ලක්ෂණය? පිහිනීමට වරල් තියෙනවා. පිහිනීමට කියන්නේ පීනන්න වරල් තියෙනවා. පිහිනීමට වරල් තියෙනවා. එතකොට පූසා. පූසාගේ මොකද්ද විශේෂ ලක්ෂණය? පූසාගේ මොකද්ද විශේෂ ලක්ෂණය? ගොදුරු සොයාගෙන යන්න. මෙතන රැවුල් මේ පේනවා නේද? රැවුල් කෙඳි. රැවුල් කෙඳි තියෙනවා. මේගොල්ලෝ ඉවල්ලන්නේ, ගොදුරු හොයාගෙන යන්නේ, හැම දෙයක්ම කරන්නේ මේ රැවුල් කෙඳි ආධාර කරගෙන. ඒගොල්ලන්ට හොඳ ඉවක් තියෙනවානේ. මේ ඉව දැනෙන්නේ මේ මොනවටද? රැවුල් කෙඳි වලට. අනිත් එක තමයි චූටි දුවේ පුතේ, මේගොල්ලන්ට ඕනම චූටි අස්සකින් රිංගල යන්න පුළුවන්. මේගොල්ලන්ට මේ රැවුල් කෙඳි වැදෙන්නේ නැත්තම්, කොහෙවත් ගෑවෙන්නේ නැත්තම් මේ දෙපැත්තෙන් ඒගොල්ලන්ට ඒ මේ චූටි රීලෙන් අස්සකින් රිංගල යන්න පුළුවන්. ඒගොල්ලෝ බලන්නේ මේ කෙඳි ටික වැදෙන්නේ නැත්තම් එයාට එයාගේ ශරීරයේ මේ ගුලාස්සට මේ අස්සෙන් යදා ගන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. මේ මොනවද මේ රැවුල් මේ තියෙන්නේ? ඕ රැවුල් කෙඳි. මේ මොනවද? රැවුල් කෙඳි. රැවුල් කෙඳි වලින් තමයි මේගොල්ලෝ ගොදුරු හොයාගෙන යන්නේ, ඉවල්ලන්නේ ඒ දේවල් වලින්. එතකොට පූසට තියෙන විශේෂ ලක්ෂණය මොකද්ද? ගොදුරු සොයා ගැනීමට රැවුල් කෙඳි පිහිටා තිබීම තමයි ඒගොල්ලන්ගේ විශේෂ ලක්ෂණය. ඊට පස්සේ හූණා. පුතාල හූණන්ව දැකලා තියෙනව නේද? ගෙවල් වල හැම ඉස්කෝලේ පන්තියේ හැම තැනම ඉන්නවනේ හූණෝ. ඒගොල්ලන්ට මේ බිත්තිවල යන්න පුළුවන්. මේ පරාල උඩ, වහල සිවිලින් උඩ හැම තැනම ඕන තැනක යන්න පුළුවන්. කැබිනට්ගේ වීදුරුව අස්සෙන් ඒ හැම තැනින්ම යන්න පුළුවන්. ඒගොල්ලන්ට තියෙනවා විශේෂ ලක්ෂණයක්. මේ අම්මයි මේවට අපි මොකද කියන්නේ? මේ දෙවුලට පෘෂ්ඨය. ඕනම පෘෂ්ඨයක් මත පිටට මේ කියන්නේ ඕනම පෘෂ්ඨක, ඕනම දෙයක, ඕනම තැනක. ඒ කියන්නේ මේ පෘෂ්ඨයක් නේ මේ මතු පිට ගත්ත, මේ බිත්තියේ මතු පිට ගත්ත, මේ හරිය ගත්ත, මේකට පෘෂ්ඨයක් කියලා කියන්නේ. ඒ පෘෂ්ඨයක ඕනම තැනක, ඕනම පෘෂ්ඨයක ඇලි හොඳට ඇලිලා ඉන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අත් කකුල් නිසා, ඒගොල්ලන්ගේ කකුල් වල තියෙන විශේෂ පාද පිහිටලා තියෙන විදිහ බලන්න, පිහිටලා තියෙන විදිහ අනුව ඕනම පෘෂ්ඨයකට ඇලිලා ඉන්න පුළුවන්. ගොරවසු, සිනිදු,
ඕනම පෘෂ්ඨයකට මේ මේකනම් තරමක් ගොරෝසුයි මේ මේ පෘෂ්ඨේ විහිදුරු වල හරි සින්දුයි ඒ වගේ ඇලිලා ඉන්න පුළුවන් හැමලි වල යන්න පුළුවන් ඕනම ෆ්‍රිජ් ටීවි හැම තැනම හැම බඩුවකම මේගොල්ලෝ ඇවිදිනවා ඒ කියන්නේ ඕනම මතුපිට පෘෂ්ඨයක වහලා හැම ඕනම මතුපිට පෘෂ්ඨයක ඇලී සිටීමට විශේෂ පාද තියෙනවා අනිත් එක තමයි පෝස මොකද්ද අනිත් එක හොඳටම දන්න දේ ඔව් මොකක් හරි කරදරයක් කියලා ඉවක් හැම වැටුණා ටගල නැට්ට කඩලා දාලා දුවනවා අන්න ඒකත් එයාගේ විශේෂ ලක්ෂණයක් එතකොට මට කියන්න මොකද්ද හුණගේ විශේෂ ලක්ෂණ දෙක ඕනම් මතු පිටපෘෂ්ඨයක ඇලී සිටීමට විශේෂ පාද සහිත වීම අනිත් එක නැට කඩා දැමීමට වලිගය නැට කියලා කියන්නේ වලිගය කඩා දැමීමට හැකියාවක් තිබීම මොකද්ද වලිගය කඩා දැමීමට විශේෂ හැකියාවක් තිබීම හුණට එහෙනම් විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා එකක් ඕනෑම මතු පිටපෘෂ්ඨයක ඇලී සිටීමට විශේෂ පාද සහිත වීම දෙවැනි එක වලිගය කඩා දැමීමට විශේෂ හැකියාවක් තිබීම. ඔන්න දැන් සත්තු හතර දෙනෙක් ගැන කතා කළා. මේ සත්තු හතර දෙනාගේ වෙන වෙනම විශේෂ ලක්ෂණ අපි දැන් කතා කරා. තව සත්තු ටික දෙනෙක් ඉන්නවා. මෙන්න මෙයා. මේ කවුද? කටුස්සා. ආරක්ෂාව සඳහා මෙයාලා කරන්නේ පාට මාරු කරනවා. ඔයාලා බලන්න ගහක ඉන්නකොට මෙයාලා දුඹුරු පාටයි. ඊට පස්සේ කොළවල වගේ ඉන්නකොට මෙයා කොළම කොළ පාටයි. ඒ වගේ මෙයාට පාට මාරු කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා. මොකද්ද පුතේ එහෙනම් කටුස්සගේ විශේෂ ලක්ෂණය? ආරක්ෂාව සඳහා පාට මාරු කිරීම. එහෙනම් කටුස්ස ගැනත් අපි දැන් ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගමු හැකරැල්ල. ඔගොල්ලෝ දැකලා තියෙනවනේ රතු පාට ගොරෝසු තියෙන වෛරම් තියෙන හකරැල්ලට කොච්චර කකුල් තියෙන ගොඩක් පාද තියෙනවා හකරැල්ලට පුළුවන් මොකද්ද මෙහෙම දිගට යන ගම ටග් ගාල මොකක් හරි වුණා රෝල් වෙනවා හකරැල්ලට මොකද්ද පුළුවන් රෝල් වීම ඔන්න දැන් අපි හකරැල්ල ගැන ඉගෙන ගත්තා ඊට පස්සේ උතේ ඊළඟට අපි කැමති මහින්සක සතෙක් ඉබ්බා මේ කවුද ඉබ්බා මෙයාට මොකක්ද තියෙන්නේ ඝනකම කටුවක් සින් සහිත වීම ඝනකම කටුවක් තියෙනවා මෙයාට ටක් ගාලා කරදරයක් වගේ දැනුනොත් මොකද වෙන්නේ ඔළුවක් දා ගන්නවා කකුල් දෙකයි ඔක්කොම දාගෙන ඔහේ ඉන්නවා එතකොට මේක අපිට පේන නිකන් කටුවක් වගේ ඕනම මෙයාව ගොදුරු කරගන්න පුළුවන් ද ලේසින් ඉබ්බෙක්ව ගොදුරු කරගන්න බෑ ඇයි මේ කට්ටේ ඒ තරම් හයියයි හැමෝම බලාගත්ත නේද? එහෙනම් මොකද්ද මේ ඉබ්බගේ විශේෂ ලක්ෂණය? ඝනකම කටුව සහිත වීම. එතකොට ඊළඟට අපි යමු දලබුවා. ඔන්න දලබුවා කාගේ ජීවන චක්‍රයේ තුන්වෙනි කොටසද? කියන්න බලන්න මට සමනලයාගේ ජීවන චක්‍රය. බිත්තර දලබුවා කෝෂය සමනලයා ගොඩක් හොඳයි මොටම හොඳට මතකයි දලබුවා දලබුවට මොකද තියෙන්නේ දලබුව ගෑ වුණාම අපිට අපිව කසනවා නේද දලබුව ඉන්නේ කොහෙද ගස්වල අපිව කසනවා නේද මේ තියෙන්නේ බූව සහිත මේකට අපි කියන්නේ මොකද්ද බූව කියලා මේ බූව ගෑ වුණාමනේ අපිව කසන්නේ අපි එතකොට මොකද කරන්නේ කොහොම අපි සබන් දාලා හොදනවා ඒත් හරියන්නේ නැහැ පොල් තෙල් ගහනවා ඒ දේවල් අපි කරනවා එතකොට බූව සහිත කෙඳි තිබීම මේ කෙඳි පේනවා නේද බූව සහිත කෙඳි තිබීම තමයි මෙයාගේ විශේෂ ලක්ෂණය එහෙනම් දලබුවට මොකද්ද තියෙන්නේ විශේෂ ලක්ෂණය බූව සහිත කෙඳි තිබීම තමයි මෙයාගේ විශේෂ ලක්ෂණය සත්තු පොදුවේ ගත්තාම පුතේ හැම සතෙක්ටම හොඳ ඉවක් තියෙනවා අපිට වැඩිය ගොඩා ශබ්ද පවා මේ ගොල්ලන්ට ඇහෙනවා. ඒකට අපි ශබ්ද මනින ඒකකයක් තියෙනවා. ඒ තමයි හර්ට්ස් කියන එක. මොකද්ද ශබ්ද මනින ඒකකය? හර්ට්ස් තියෙනවා. හර්ට්ස් කියන්නේ ශබ්ද මනින ඒකකය. ඒක අපි තව 6 වසරට එහෙම ගියාම ඉගෙන ගන්නවා. දැන් චුට්ටක් මතක තියාගෙන ඉන්නකෝ. ශබ්ද මනින මොකද්ද ඒකකය? හර්ට්ස්. ඒ ගොල්ලන්ට අපිට වැඩිය
හර්ට්ස් ගානක් වැඩිපුර ඇහෙනවා. ඒ නිසා සතුන්ට සුනාමි තත්ත්ව, ගම් වතුර තත්ත්ව, නායම් තත්ත්ව, ටොනඩෝ තත්ත්ව ඒ වගේ පරිසරයේ සිදුවෙන ඕනම තත්ත්වයක් ඒගොල්ලන්ට ඕනම වෙනස්කමක් ඉක්මනින්ම දැනෙනවා. ඉක්මනින්ම කුඩා ශබ්දයක් පවා ඇහෙනවා. බල්ලන්ට රතිඤ්ඤා දානකොට අපිට ඒක සාමාන්‍ය සද්දයක් වුණාට බල්ලන්ට ඒක මේ කන් අඩි පුපුරනවා වගේ මහා ලොකු විශාල ශබ්දයක්. ඒගොල්ලන්ට දැනෙනවා ඇත්තේ ආහස කඩාගෙන වැටෙනවා වගේ ශබ්දයක් එන්නේ තීගොල්ලෝ දැනෙන්නේ. ඒ හින්දා තමයි බල්ලු දඟලන්නේ, දුවන්නේ, කෑ ගහන්නේ, බුරන්නේ. ඒ නිසා තා බල්ල පුස හරි බයයිනේ. රතිඤ්ඤා වලට ගොඩක් බල්ල බයයි. දැන් බබාලට ඒ අත්දැකීම තියෙනවා එහෙනම්. එතකොට සත්තුන්ට හැම දෙයක්ම මිනිසුන්ට සාපේක්ෂව ඇහෙනවා, දැනෙනවා. භූමිකම්පා තත්ත්ව, සුනාමි තත්ත්ව උදාහරණ වශයෙන් අපිට කියන්න පුළුවන්. එහෙනම් පුතේ අපි දැන් අමුල ඉඳන්ම සත්තුන්ගේ විශේෂ ලක්ෂණ ටික මතක් කරගෙන යමුද? හරි. පුතාලා තනියෙන් මම දුන්න වගුව එක පැත්තකින් සතාගේ නම ලියනවා. සතාගේ ඉස්සරහෙන් ඔයාගේ විශේෂ ලක්ෂණය ගැන හඳුන්වලා දෙනවා. එහෙනම් අපි දැන් ඉගෙන ගත්ත පළවෙනිද පක්ෂීන්. පක්ෂීන් මොකද්ද? පියෑඹීමට පිහාටු පියාපත් තිබීම. මත්ස්‍යයින් පිහිනීමට වරල් තිබීම. පූසා ගොදුරු සොයා ගැනීමට රැවුල් කෙඳි තිබීම. එතකොට හුණ ඕනෑම මතුපිට පෘෂ්ඨයක ඇලී සිටීමට විශේෂ පාද සහිත වීම සහ වලිගය කඩා දැමීමේ හැකියාවක් තිබීම. කටුස්සක් ආරක්ෂාව සඳහා පාට මාරු කිරීම. ඊට පස්සේ හැකරල්ල රෝල් වීම. තව හරි ඉබ්බා ඝනකම කටුවක් සහිත වීම. ඊට පස්සේ අපි කතා කරා දලඹුවා. මොකද පුතේ දලඹුවාගේ විශේෂ ලක්ෂණය? බූව සහිත කෙඳි තිබීම. එතකොට අපි කතා කළා සතුන්ට අපිට වැඩිය හැම දෙයක්ම ඇහෙනවා, දැනෙනවා කියලා. මොනවද ඒ ස්වභාවික தত্ত্ব ගැන අපි කතා කරේ? ස්වභාවික தত্ত্ব. භූමිකම්පා, නායම්, ගම් වතුර, සුනාමි தত্ত্ব වගේ දේවල් මේ සතුන්ට ඉක්මනට ඇහෙනවා, දැනෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ අපිට කලින් ඒවට ප්‍රතිචාර දක්වන්නේ. එහෙනම් දුවේ පුතේ, එහෙනම් අපි ඒ වැඩ ටික එතනින් ඒ වගුව අපි කතා කරලා ඉවර කළා. ඊළඟට අපි කතා කරමු සත්තු කෑම කන විදිහ අනුව අපි කොටස් වලට බෙදමු. ඒ කොටස් තුන සමා පළවෙනි එක ශාක භක්ෂක, දෙවෙනි එක මාංශ භක්ෂක, තුන්වෙනි එක සර්ව භක්ෂක. පළවෙනි එක ශාක භක්ෂක, දෙවෙනි එක මාංශ භක්ෂක, තුන්වෙනි එක සර්ව භක්ෂක. එහෙනම් දැන් වගු තුන තියෙනවා. ඒකත් මං ඉහිරෑවුවා. මං හිතනවා ඔයගොල්ලෝ චාට් එක ගාගුව ගහගෙන ඇති කියලා. හරි, එහෙනම් දුවේ පුතේ අපි දැන් ශාක භක්ෂක සත්තු ගැන කතා කරමු. මොකද්ද මේ ශාක භක්ෂක කියලා කියන්නේ? ඕ, කොළ විතරක් කන, ශාක විතරක් කාලා ජීවත් වෙන, ශාක වලින් යැපෙන සත්තු තමයි ශාක භක්ෂක. උදාහරණ ටිකක් දෙන්න. එළුවා, ගවයා, හාවා, මුවා, අලියා, ගොඩාක් සතු ලියන්න පුළුවන්. එහෙනම් උදාහරණ ලියාගෙන යන ශාක භක්ෂක වල ඔන්න ඊට පස්සේ මාංශ භක්ෂක. මාංශ භක්ෂක කියන්නේ මස් වලින්, කියන්නේ අනිත් අයව ගොදුරක් කරගන්න සත්තු සත්තු මාංශ භක්ෂ, මාංශ ආහාර මේ කන අය තමයි මාංශ භක්ෂක. ඒකට එනවා නරියා, කොටියා, සිංහයා, ඒ වගේ සත්තු ගොඩක් ලියාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ සර්ව භක්ෂක, මේ ඔක්කොම කන, කොළත් කනවා, අනිත් අය ගොදුරක් කරගෙන මසුත් කනවා. එතකොට ඒගොල්ලන්ට කියනවා අපි සර්ව භක්ෂක කියලා. ඕ, ගෙවත්තේ ඉන්නවා එක සතෙක් කියන බලන්න. ගෙවත්තේ ඉන්නවා ගොඩක් සත්තු. හරි, පළවෙනි උදාහරණේ කපුටා. කපුටා හැම දේම කනවා. ඊට පස්සේ පූසයත් ඒ වගේ හැම දේම කනවා. බල්ලා, හරි. ඊට පස්සේ කුකුලා. අන්න ඒ වගේ සර්ව භක්ෂක සියලුම දේ ආහාරයට ගන්න. දෙවැනි එක අපි කතා කරා මාංශ භක්ෂක, මස් පමණක් ආහාරයට ගන්න. පළවෙනි එක අපි කතා කරා ශාක භක්ෂක, ශාක පමණක් ආහාරයට ගන්න. ඒ චාට් එකත් පුරවලා, එහෙනම් ඒ වගුවත් පුරවලා මට හෝම්වර්ක් එවන්න. ඊට පස්සේ පුතේ දුවේ, අපි දැන් කතා කරමු මේ සත්තුන්ට
अपे मिनी क्रियाकारक निसा मिनी सुकरण वेड निसा मे सत्तुंट अपि करला तीन देवल अपे मिनी क्रियाकारक सत्तुंट हानि वन सत्त प्रजाव नति वन मनोद मिनी क्रियाकारक गस कैपीम फलेनियक ओ वनांतर एलिपेहेली किरीम पहाद भीम गोड किरीम वनांतर गिनी तिबीम आविधिमत कृमिनाशक भाविता किरीम अविधिमत पोहर वर्ग भाविता करीम मतुन एल्लीम संधा वेरदि क्रम भाविता किरीम मे एगेन पोडी अपिट रचनावक लियन्न पुलुवन नेद सत्त सत्तुन सुरकिमु कियला माचुकाव यटते एहेनम अपि पोडी रचनावक लियमु लस्सनट रचनावल लियमु मे मिनिस क्रियाव සත්තුන් හඳුන්වලා දීලා අපිට සත්තු කොච්චර වැදගත්ද කියලා එයාලගෙන් ප්‍රයෝජන වාසිය අවසන් ලියලා ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ඔව් මේ සත්තුන් අපි කරපු කරන දේවල් නිසා මිනිස් ක්‍රියාකාරකම් නිසා සත්ත්ව ප්‍රජාව නැති වෙන විදිහ ලියන්න පුළුවන් එහෙනම් අපි ඒගොල්ලන් ආරක්ෂා කරන්න මොනවද කරන්න ඕනි කියලා අපි එහෙනම් ඒ රචනාවේ ලියමු ඔන්න ගෙදර වැඩ තුනක් දුන්නා පළවෙනි එක සත්තුන්ගේ ලියලා සත්තුන්ගේ විශේෂ ලක්ෂණය ලියන්න ඔන්නේ වගුව දුන්නා ඊට පස්සේ ශාක භක්ෂක මාංශ භක්ෂක සර්ව භක්ෂක කියලා ඒ වගුවත් දුන්නා ඊට පස්සේ අපි පුංචි රචනාවකුත් ලියනවා ඒ වගේම තව ගෙදර වැඩක් තියෙනවා ඒ තමයි ශ්‍රී ලංකාවට පමණ ආවේනික ඒකට කියනවා ඒක දේශික මොකද ශ්‍රී ලංකාවට පමණ ආවේනික කියන එක ඒක දේශික. එතකොට ඉන්දියාවකට පමණක් ආවේනික නම් ඒකටත් කියන්නේ ඒක දේශික. රටකට පමණක් ආවේනික. තනි වචනයක් ඔන්න. ඒක දේශික. ඒක දේශික සත්තු ගැන අපි හොයාගෙනෙමු. ඒක දේශික ශක්ති සත්තු අතරේ පක්ෂීන් වර්ගය ඉන්නවා, ශිරපායින් වර්ගය ඉන්නවා, මාළු වර්ගය ඉන්නවා, උරගේ වර්ගය ඉන්නවා. ඒ ටික හොයාගෙන එන්න. ඔව් අන්න චූටි ලොකු ගෙදර වැඩ. ग्रूपे दुदरण आई बोवन।